ලංකා ක්‍රිකට් ලොකු අගාධයක වැටලා තියෙන වෙලාවක තමයි හතුරුසිංහ බංග්ලාදේශය දාලා ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවා විදිහට වැඩබාර ගන්නෙ. ඒ වැඩබාර ගනිද්දී හතුරුසිංහට ලැබුණේ මොන වගේ වරදාන වරප්‍රසාද්ද කියලා කතා නොකර අපි පොඩ්ඩක් මතක් කරලා බලමු හතුරු ඇවිත් කිව්වේ මොනවද කියලා. හතුරුසිංහ ඇවිත් අපේ කණ්ඩායම ගැන කිව්වේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන ප්‍රශ්නයක් නැහැ, ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රීඩකයන්ගේ ඔළුවේ කියලා. එහෙම කියපු හතුරු කණ්ඩායමේ මානසික තත්ත්වය හදන්න මානසික උපදේශකයෝගෙනත් වැඩමුළු තිබ්වා. හැබැයි ලෝක කුසලානයට යද්දී අපේ කණ්ඩායමේ මානසික තත්ත්වය කොහෙද තියෙන්නේ බලන්න. තව කියපු කතාවක් තමයි එක් දින තරඟයක පන්දු 300ක් තියෙන නිසා ලකුණු නොලැබෙන පන්දු අඩු කරලා හැම වෙලාවෙම එක ලකුණ ගන්න විදිය ගැන කණ්ඩායමට පුහුණුවක් දෙන්න ඕන කියලා. පන්දුවට එන විදිය, පාද චලනය වගේ දේවල් පොඩ්ඩක් වෙනස් කරලා එක ලකුණ ගන්න අපේ අය පුහුණු කරනවා කියලා හතුරු කිව්වා. ලෝක කුසලාන තරඟාවලියේ අපේ අය සෙල්ලම් කරන විදිය දැක්කම එක දාන්න බැරි ලෙඩේ සනීපයි කියලා හිතෙනවද? හතුරු ඇවිල්ලා කුසල් මෙන්දිස් ගැන කිව්වේ අතරින් පතර ලකුණු ගන්න ක්‍රීඩකෙක් නොවී ලෝකයේ ඉහළම ඉන්න පිතිකරු හතර දෙනාගේ මට්ටමට කුසල් අරගන්න තමන් බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි තාමත් කුසල් තමන්ගේ හැකියාවෙන් වැඩපෙන්නන පාටක් පේන්නේ නැහැ. 2019 ලෝක කුසලානයේ තමන්ගේ ලොකුම ඉලක්කය කියපු හතුරු ඒ වෙනුවෙන් සමහර ක්‍රීඩකයෝ කණ්ඩායමට ගේනවා, වේගපන්දු යවන්නන්ගේ තනතිල වලට ගැලපෙනවා කියලා. ඒ විදිහට ගත්ත ක්‍රීඩකෙක් තමයි ෂහන් මදුශංක කියන්නේ. ෂහන් ගැන මාධ්‍ය ඇහුවම හතුරු කිව්වේ දැන් මෙයා ගැන අහන්න එපා, 2019 ලෝක කුසලානයේ වෙද්දී එයා කොහෙද ඉන්නේ කියලා බලන්න කියලා. ඇත්තටම දැන් ෂහන් කොහෙද ඉන්නේ කියන ප්‍රශ්නේ මාධ්‍ය වලට විතරක් නෙමෙයි හතුරු සිංහටත් ඇති. පුහුණුකාර ධූරේ බාරගත්තට පස්සේ හතුරු සිංහ කියපු තවක පුහුණුකාර ධූරේ බාරගත්තට පස්සේ හතුරු සිංහ කියපු තව දෙයක් තමයි සංග මහේල මුරලි වගේ ක්‍රීඩකයෝ සම්බන්ධ කරගෙන මේ ගමන යන්න ඕන කියලා. එයාලා වැඩේට ගන්න එක තමන්ට පුළුවන්, ඔවුන්ට වටිනාකමක් දීලා ඒ ප්‍රවීණයෝ සම්බන්ධ කරගන්නවා කියලා. ඇත්තටම අහම්බෙන් මුණ ගැහිලා ඒ අය උපදෙසක් දුන්න ඇරෙන්න අපේ ක්‍රිකට් වලට සක්‍රීය දායකත්වයක් ඔවුන්ගෙන් ගන්න හතුරු සමත් වෙලා නැහැ. දසුන් ශානක් කියන ක්‍රීඩකයා බංග්ලාදේශ කණ්ඩායමේ මහමුදුල්ලා වගේ ක්‍රීඩකයෙක් කරන්න පුළුවන් කියලත් හතුරු කිව්වා. ඔහු දක්ෂෙක් නිසා අංක 4 ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක් කරන්න පුළුවන් කියලත් හතුරු කිව්වා. හැබැයි ඒ කියපු දේවල් උනාද? චන්දිමල් තරංග වගේ ක්‍රීඩකයෝ ගැන අපේ පුහුණුකරුවා කියපු දේවල් මතකයි. ඒ වගේම එංගලන්තේ සාර්ථක වෙන්න අපි ගෙනියන්න ඕන දඟපන්දු යවන්න ගැන කියපුවත් මතකයි. එංගලන්තේ දිනන්න නම් 140ට වැඩි වේගින් පන්දු යවන අය ඕන කිව්වත් මතකයි. නායකෙක්ට ලෝක කුසලානයේ වෙනුවෙන් කණ්ඩායම හදාගන්න අවුරුදු දෙකක්වත් ඕන කිව්වත් මතකයි. හතුරුට මේවා මතක ඇති, එක්ක මතක නැතුවත් ඇති, නැත්නම් අමතකයි වගේ ඉන්නව ඇති. නිකමට වගේ මතක් කළේ ලෝක කුසලානයෙන් පස්සේ ඉන්නව නම් ඊළඟ අවුරුදු 4 සැලසුම ගැන කියද්දි මේ කියපු ටිකම ආයි කියන්නත් පුළුවන් ඕන නම්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.